ධර්මානු ශාස්සනාව. වැඩමවාහිදින ගෞරවනය දේශකයණන් වහන්සේ දුම්පේශ්‍රී කල්යාන ධර්මාශත්‍රමවාසී, ශාස්ත්‍රපති රාජිකය පණ්ඩිත පූජ්්‍ය පාද වැලිමඩ සාරද ස්වාමීන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයන් වයන්ගොඩ කෝලවත්ත කේපී සෝමාවති මහත්මිය, කරුණෑගල ගොපල්ලව SAේ ප්‍රේදර්ශනී කුලරත්න මහත්මිය, ලෝළුවාගොඩ මදුරුපිටිය ලිතා විජෙස් සුන්දර මහත්මිය, පෝද්දල පෝද්දල හන්දිිය, එ මේ දීපිකා දිසාමාලී මහත්මිය, බෙලියත්ත අම්බල PH දයස්වේන මහත්මා, බණ්ඩාරගම කඹුරු ගොඩ හේරත් පවුලේ සලු දෙනා අංගොඩ ගොතටුව DSA ලලන්ති රණසිංහ මැතිනය ප්‍රධාන පිරිස, පාදුක්ක හල්පේ සරත් පෙරේරා මහතා ඇතුළු පිරිස සමග හෙයන්තොඩුව මාබිම KAL කන්නංගර මැතිනිය ඇතුළු පිරිස. සැදැවතුනි ධර්මශ්‍රවනය සඳහා තිසරණ සහිත පංචසීලය සමාදන්වීමට අපේ නමස්කාරය කියමු අවසරයිස්වාමයෙන් වහන්සේ. නමුතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරනංගච්්ඡාමී බුද්ධන් සරණංගච්ඡාමි දම්මං සරනංගච්චා නම්මං සරනග්චාමි සංගං සරනගචචමි සංගං සරනගච්චාමි දුතියම්පි බුද්ධන් සරනංගචචාමි දුතියම්පි බුද්ධං සරණග්චාමි දුතියම්පි දම්මං සරනගච ම දුතියම්පි දම්මං සරනග්චාමි දුතියම්පි සංගං සරනගචචමි දතියම්පි සංhangං සරනග්චාමි තතියම්පි බුද්ධන් සරනangaච මී තතියම්පි බුද්ධ සරනangaචාමී තතියම්පි දම්මං සරනගචමී තතිම්ි දම්ම සරනangaචාමි තතියම්පි සංgang saරනangaච මී තතියම්පි සංගන්සරණං ගච්චාමි තිසරණ ගමනං සම්පන්නන් ආමබන්තේ පානාති පාතාවේරමනී සි කාපදන් සමාධයාමි පනතිපතාවරමණී සිකාපදන් සමාධයාමි අදින්නධනාවේරමනිී සෙක්කාපදන් සමාධයාමි අදින්නධනාවරමනේ සික්කාපදං සමාධයාමේ කාමේ සුමිච්චාචාරාවරමනී සික්කාපදන් සමාධයාමි කාමෙසු මිච්චාචාරාවරමණී සික්කාපදන් සමාධයාමි මුසාවාදාවේරමනිි සික්කාපදන් සමාධියමි මුසාවදාවරමනී සික්කාපදන් සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමාදට නවේරමනී සික්කාපදන් සමාධයාමී සුරමේරය මජ්‍ය පමාදට්ටානාවරමනී සික්කාපදන් සමාධයාමි තිසරනේ නැසද්දිින් පංචසීලන් දම්මන් සාදුකං සුරක්කිතන් කත්වා අප මාදන සම්පාදේතබබං ආමබන්තේ සදු සදෝ සඳු සමන්තාචක්කවාලේසු අත්‍රගච්්චන්තුදේවතා සද්දම්මංම නිරජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්ම සවන කාලෝ අයං බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්ම සවෙන කාලෝ අයං බදන්තා නමුෝතස්ස භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සෙ නමුෝතස්ස භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමේ පික්කවේ අගගී කත මේේ සත්්‍ය රාගග්ගී දෝසගගී මෝහගගී ආහුනෙ අගගී ගහපතගගී දක්කිනෙ අගගී කටන්ටගගීති වාසනාවන්ත ගුණගරුක රත්තරන් දෙමව් පියෙනි ඇති තරුණ ලාබාල බෝසත් දරුවන් තුංලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් මහා මෛත්‍රයෙන් මළු මහත් ලෝකසත්වයාම සංසාර දුකින් නිදහස්ව අමහ මහා නිවැනිින් සැනසේවා යන කරුණාවෙන් මෛත්‍රයෙන් දේශනාකොට වදාළ බුද්ධ වචනයකට ඉතාමත්ම ගෞරුවයෙන් හිතයොමු කරන පිම්බර මොහොතකටයි මෙ පින්න තුල්ල හැම දෙනාම එකතුවෙන්. ලෝවතුරා බුදුපියාණන් වහන්සේ නිතරම දරමානු ශාසනා කළේ රාගයෙන් රත්වෙන ලෝකයේ එවගේම මෝහෙෙන් දැවෙන දේශයෙන් දැවෙන මෝහෙෙන් වැහිච්ච මිනිස්සුන්ට තමයි රාග දවේශමෝහ සහමුලින්ම ඉවත් කර ගැනීම වෙනුවෙන් නිර්මල බුද්ධ වචනය දේශනා කළ. බුදුහාමුදුරුව ධර්ම දේශනා කළේ මිනිස්සුන්ට විතරක් නෙව. බුදුහාමුදුරු ධර්ම දේශනා කළේ බෞද්ධයන්ට විතරක්මත් නෙේ බුදු හාමුදුරුවෝ දරමේ දේශනා කළේ සසර බියදන්න පාපය හඳුනගෙන පිනට එකතු වෙන අකුසලයේ හඳුනගෙන කුසලේට එකතු වෙන පින් ඇති අය වෙනුවෙන් තමයි දරම දේශනා පැවැත්තු. එහමනං අද දවසේ ශ්‍රී ලංකා ගුවන් විදුළු සේවයෙන් මෙ පැෑට නියමිතව දරමානු ශාසනයේ සමග එකතු වෙන අපේ වැඩිහිටි මවුපියන්ටත් තරුණ පිරිසටත් පුංචි දරුවන්ටත් ඉතාම වටින ධරමානු ශාසනයක් තමයි අද පවත්වන්න. අද අපි මාතෘකාවක් යොදාගත්තා අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ තියෙනවා සූත්‍රයක් සූත්‍රයේ නමතමයි අග්ගි සූත්‍රය මේ අග්ගි සූත්‍රයෙන් උගන්නවා මේ මිනිස්සු ලෝකයේ දැවෙන හැටි ගිනිි හතක් ගැන උගන්ව දැන් ගිනිකි වූ හම අපි කවුරුද් දන්නවා ලිපේ ගිනිතියනවා ගෑස් ලිපෙත් ගිනිතියනවා පහනක් පත්තු කලොත් එතනක් ගිනි තියනු එවගේම ඉටි පන්දමක් අරගෙන තිරේ පත්තු කළොත් අපිට දැල්වෙන ගින්නක් පේනු අපි පාවිච්චි නොකරන ඉවතදාන ඇතන් අපවිත්‍ර දේවල් පුච්චනකොට ඒත් අපට දල්වනවෙලාවට ගින්න පේනවා එතකොට පත්තු කරන ගිනිතියෙනව මේ ලෝකයේ වගේම පත්තු වෙන ගිනි තියනු ගන්න ගිනි තියන. දෙන ගිනිි තියනවා. ගිනි කඳුත්තියනවා. හැබැ මේ සූත්‍රයේ උගන්වන ගිනි පියවිය හැට පේන්නේනෑ. හිතැන් විනිවිධ දකින ගිනි හතක් ගැනයි උගන්න. දැන් අපි පහනළඟට ගිහිල්ල බුදුකුටියළඟට ගිහිල්ල පහන පත්තු කරනගොට. අපට හොඳට පේනවා තිරේ දැල්වෙනවා සුදුපාට තිරය අලුපාටට හැරෙනවා දැවිදැවී පිච්ි පිච්චි අලුවවී යනවා අපිට ගින්න හොඳට පේනවා. ලිප පත්තු කරනකොට දර එකතු කල්ල පත්තු කරන මේ ලිපේ ගිනි අපට පේනවා. අගුරු වෙනවා අලුුවෙනවා දුම යනවා පේනවාපට. ඉටි පන්දමක් කරම් පත්තු කලොත් මෙ තිරේ පත්තු වෙනවා සමකම ඉටිටික ගෙවිගෙවී රත්වී පිච්චි පිච්චි යනවා අපට පේන. ගෙදරකින් අපි පාවිච්චි නොකරන ඉවත් කරන බොහෝ එම නැත්තං ගෙදරාවට පිරිසුදු කරන අපි ඉවත් කරන බොහෝ කුණුරොු කනුරොඩු ටික දැල්වීමෙන් පස්සේ අලුගොඩක් අගුරු ගොඩක් වෙන බව අපිට පේනවා ඒ ගින්න නිසා සහ දැල්වෙන නිසා මේ පත්තු කරන ගිනිි ත් පත්තු කරන කියන වචනයක් එක්කම සමහරුන්ගේ මිනිස්සු වෙනුවෙන් පත්තු කරන ගිනිි. මම හොඳ ගින්නක් පත්තු කලා කියලා වචනයම මිනිස්සු කියන. ඒ ගිනි දැකලා සමහර මිනිස්සු බොහොම සන්තෝසයට පත්වෙන. දැ පහු කියිය කාල කොච්චර ගිනිය ඇවිිලුුණාද. අන්තිමේටම ගිනි අවුලපු කෙනෙක් නෑ දැල් වෙච්ච තැනම් ගොඩක් තිබ්බ. ගෙවල් වාහන ආයතනස්වභහාවේ තමයි පත්තු කරන ගිනි සහ පත්තු කරපු ගිනිි. පත්තු කරපු ගිනිවලට පත්තු වෙච්චායත් හිටිය.ඒ අයට කිසිම මේ අනාගත දැක්මක් යහපතා යහපතක් කර්මයක් ධර්මයක් කෙනෙ හිතන්න මොහොතක්වත්න. ඒවගේම තියෙනවා දෙනගින්නේි අපේ මේ කතාබහ කරනකුට අපි මිනිසුත්ය එක්ක ජීවත්වෙනකොට දෙනගිනිි තියෙනවා එවගේම බඩගිනිත් තියෙන සමහරු ගෙනව පපුුව ගිනිත් තියෙනවාගේ හිතේ පපුුවේ බය මිනිසුන්ට තියෙනවා පිරිමි පාර්සවයනං බෝතලේ නුම නොයදෝ මගේ පපුුවේ ගිනි නිව්වේ කියලා ඒ ගිනි බෝතලයකින්ම ගිනි නිවාගන්නව කියලා කියනවා. හැබැයි මේ ගිනි අපි දැනගත්තට අගගි සූත්‍රය උගන්න වන ගිනි ඊටත් වඩා බරපතල මේක වැඩි හිටියන්ට විතරක්ම එමනැත්තාම් බනාහන අයටම විතරක් සිල්ගුුණ දම් මාරක් සහකරණයට විතරක් කියලා මේ ධරම දේශනා වෙන්කරගත්තුත් ප්‍රශ්නයක් වෙනවා. පුංචයාය මධ්‍යියම වයස හිටියත් තරුණ වයස හිටියත් වයසක වුනත් දරමය තම තමන්ට ආදේශකරගෙන ජීවත්ෙන්ට ඕනු. එහම නැත්තම් බොහෝ අය බනගෙදරගටගියක් දරම ශලාවකට ගියත් පන්සලකට ගියත් පවුලපිටින් පන්සලට ගියා ධර්මසාලාමිද ගන්නේ අම්මා, තාත්තා, ආච්චි, සීයවිතරයි. එකන මිනිස්සුන්ගේ හිතේ මේ බණතියෙන්න වැඩිහිටියන්ට. අපට තව කල්තියනම්. එහෙම හිතින් හදාගනන්නේ. වැඩිහිටියෝ ධර්මසාලාවට එනකුට තරුණාය පුංචය මේ බෝමලුවේ පැත්තක චෛත්‍ය මළුවේ මුල්ලක විහාරගේ අයිනක හැන්ගෙන ස්වභාවයක් පේන දෙමවපියොත්තිතින් දරුවෝ කිිට්ටු කරගණ්ඩ උත්සහවන්ත වෙන්න අනේ මට නිවන්දකින්නත් බෑ මුංහින්ද එන්න ආපුතේ හොඳයිඉ සෙල්ලං කර ලඩකෝ දානකෙදරක වුනත් එහෙමයි ධානෙ බෙදන්නෙම වැඩි හිටියෝ. එකෙවල්වල මේ පුතේ එන්න අපි ධානෙ බෙදමු මේ අතා අරගන හැන්ද තියලා බෙදන හැටි උගන්නන්නේ බොහෝම අල්ප පිරිසා. බොහෝ වෙලාමට හැම ගෙදරකම කියෙන් කියන්නේ ධානය බෙදෙන වෙලාට අපපුතේ යාලගිල්ල සෙල්ලන් කරන්න. එසා මේ දානය සීලයේ භාවනාව බනාහනයක මේවා මේ අවුරුදු හැටෙන් පස්සමේ විශරාම ගත්තායට තින දෙයක් නෙවෙේ. පුංචි අවදීනං හැම කෙනෙක්ටම හුරුපුරුදු වෙඩෝනි දේව. ආච්චි අම්මා, අම්මා මල්ටිකක් කඩල පහන පත්තු කරලා හඳුංකූරු පත්තු කරලා ගිලම්පස තැම්පත් කළ බුදුවනිකුට දරුවෝත් කිිට්ටු කර ගණඩුවන්. පහුවදාහිදං ඊට පස්සේ දරෝ අම්ේ මම මල්ටික කඩන්්ඩ දිගල එකතු වෙනවා. එහෙමනම් මේ අද අද්ගි සූත්‍රයත් වැඩිහිටියන්ට විතරක් නෙවෙයි සමස්ත, ධරමශ්‍රවනය කරන වයස්, ආගම්, කුල ස්ත්‍රීපුරුස ගිහි පැවිදි බේදයකින් තොරව සමස්ථයටම වටින සූත්‍රය. සත්ති මේ භික්කවේ අග්ගි මහනෙනි මේ ලෝකයේ තිනව ගිනි හතක් කත මේ සත්ත මොනවද මේ ගිනි හත රාග්ගි රාගගින්න දෝසක්ගි ද්වේසගින්න මෝහගගි මෝහගින්න ආහුනෙයක්ගි ආහුනෙය ගින්න ගහපතක්්ගි ගෘහපතිගින්න දක්කිනෙ අගි දක්කිනගින්න කට්ටක්ගි දරගින්න මේ ඔක්කොම කට්ටක්ගි දරගිනි දැකල තියෙන. කසාහද බැඳපු දවසහිනම් දරගිනිි කනවා. පාන්දර හතරේදන් රෑ අට්ට වෙනකං වැඩේ වයන එක. කාන්තාව. එතකොට මේ දරගිනිි ගැන අමුතුුවෙන් කියන්න දෙකුත් නෑ. විවාහයට පෙර මොනවදුන්නක් කන්නං කියපු සමහර ඇත්තෝ ඔය කට්ටක්ගේ ගිනි කාගන දරගිනි කාගන කොච්චරව්වත් වි අවරුදුද අහයක් පැන්නට පසෙ කවදාවත් කියන්න අනේ කෑමටික නං හරිමරයි බලාපොරොත්තු ෙන්ඩ අත්තිපා. විවාහ ජීවිතයේ වසර වැඩිවෙෙන්ඩ වැඩිවෙන්ඩ එකතු වෙන එකම දේමනවද. අවුරුදු ප්‍රමාණයේ වැඩිවෙනවා අඩු පහඩුකං කියන්න පටන් ගන්න. දෙගොල්ල මෙහෙමයි. පලවෙනි ගින්න ගැන කතාගලොත් රාගගගි රාගගින්න රාගයේ කියල කියන්නේ මේ ඇස කණ නාසේ දිව සරීරය තෘපතියකට පත් කර නොගැනීම දැ ලිපේ ගිනිවගේ මනුස්සේට්ට රාගගින්න අවට පස්සේ කාටවත් පේනවද පේන්නේ නෑ හැබැයි රාගගින්න තියෙනවා රාගගින්න විනිවිත පේන එක දන්න ඒ පුද්ගලයා තමන්ගේ හිතතුළ උපදිනවේ රාගගින්න තමන් වි සිම්මයි දන්නේ. රාගගින්න ඇතිවෙලා රාගය විදල එතනින් ඉවරවෙලත් ගින්න වෙන කවුරුත් දකින්න. දකින්නේ කෞුද තමා. ඇසැ කොච්චර රූප දැක්කත් තෘක්තියකට පත්වෙන්නේ නෑ කනට කොච්චර හඬ ඇහුත් ඒ හට සීමාමකින් සතුටුුවීමක් නෑ නාසේට කොච්චර සුවද දැනුනත්ඒ සුවදේ ප්‍රමාණය ඉක්මවා යනවහැර මේ සතුටුවීමක් නෑ දිවට කොච්චර රස හම්බ වනත් ඒ රසය තවතව හොයනව මිසක රස තෘෂ්ණාව අඩුකරගන්නේ බොහෝම අල්ප පිරිස. යිටලැබෙන පහසම ස්පර්ය තෘප්තියකට පත් වෙන්නේි නෑ. රාගගින්නේ ස්වභාාවය තමයි බුදුහාමුදුර ගන් වනවා මහනන මේ ලෝකයේ ඉස්ත්‍රියකට පුරුසයකුගේ රූපය පුරුසයකුගේ හඬ පුරුසයකුගේ ආග්‍රහණය රු ඉස්පර්සය තරම් බැදෙන තවත් දෙයක් නෑ. මහනනිි මේලෝකයේ පුරුෂයා, කාන්තාවගේ රූපේට කාන්තාවගේ කටහඬට කාන්තාවගේ ආග්‍රහණය කාන්තාවගේ ඉස්පරසය තරම් බැදෙන තවත් අචේතනික සචේතනික දෙයක් හොයන්ඩනෑ. මෙවා ගුවන් විදුලියයේ අමරදේව මැදිරීදාම් මංහදාගත්තුවේ වනෙවෙයි මේවා ලෝතුරා බුදුපියාණන් වහන්සේ ජයසිරීම හා බෝමැටදී අවබෝධ කරගත්තු සරවක්තතා ඥානයට ගෝචරය වෙච්ච බුදු දහම. එතකොට මේ රාග ස්වභාවේ ඇතුනාාම මේ ලෝකෙ මිනිස්සු ගින්නෙන් දැවෙනවා. අපිට රාත්‍රී ප්‍රවෘතියහුවෝත් ඕනෑම මොහොතක ප්‍රවෘත්තියහුවොත් රාගේයේ නිසා මිනිස්සුන්ගේ හැසිරීම්වල ස්වභාවය, අනිවාරයම් දවසට එකක් දෙකක් අහන්ඩ ලැබෙනවම. හැබැයි මේක ගින්නක් බව තේරුන් ගන්නේ බොහෝම සුළු පිරිසා. නිසා මේ මැදිරයේ අම්මල තාත්තල පුංචිදරුව ඔක්කෝම බණහන්ඩ දැවිල්ල ඉන්නේ. එවගේම මේ වෙලාව නොහෙකුත් පිරිස් ගෙදර එකටීඉදල බනහනවා මේ රාග මාතෘකාව ගැනවා මීට වැඩිය කතා කරන්නේ යන්නේ නෑ දෙවැනි එක තමයි දෝසක්ගි දවේසගින්න දවේසය කියල කැන තරහාව එම නැත්තම් පලිගැනීම වෛරය කරෝධය බද්ධ වෛරය කිව්වක් මේ හැම තැනැකම තියෙන්න්නේ දවේශය දව හිතකට ආබූහමේ දේශබර හිත පාපයන්ට බරයි කළේත්වන කොළේත්ත තේරුම් ගඩ ැරුව ආවේග සීලීව කටයුතු කරනව හැර අනිත් අය කොච්චර තේරුම් කරවන්ඩ උත්සහගත්තත් තේරුම්ගන්න. එ වෛරයේ ස්වභාවේ. දේශ බර හිතේ ස්වභාවය. ඒ නිසා සමහර ඇත්තං විසින්ම තීරණයක ටැවිල්ලෙන්වා මේ පුද්ගලයට කොච්චරකිව්වත් තේරුම්ගන්නනෑ දේසයමයි ප්‍රකට කරන්නේ ඒ නිසා නොකිය ඉන්නවා. බුද්ධ දේශනාව හොඳ මේකැනේ නිහඬකම ගැලපෙන දෙයක් හොඳ දෙයක් කතා කරන්න නැත්තං ඊට වැඩි හොඳයි කතානො කරන්න. දවේශේ නිසා අද බොහෝ පිරිසක් වැලිකඩඉන්න. මැගසින් මහර. මේ හැම තැනකම බෝගම්බර ඉන්නෙත් බොහෝ පිරිසක් කතා කර ලැහුවොත් කියන්නේ මම තව චුට්ටක් ඉවසල තිබ්බන. එතකුට ඉවසලා නෑ. සමහරු කියනවා හාමුදුරන ඉවසලා ඉවසලා බැරිම තැන නවනට බැනලයි ම මේ පන්සලටාවේද. ඉවසලා ඉවසලා බැරිමතැන ගැහුව මම. අර ඉවසලා ඉවසලා බැරිම තැන කියීල තැනක් තියෙනවා ආං එතන තමයි ඉවසය යුතු තැන. ඉවසලා ඉවසලා කියීන තැන ඉවසන්්ඩ දෙයක් නෑ. බැරිම තැන තමයි ඉවසන්්ඩ ඕනම තැන්. එහමනැත්තං හිතාගණ්ඩ ඕන මේ රටේ ලෝකේ ගෙදර ජීවත්වෙනකොට මේ දරුවෝ ස්වාමයා බිරිඳ ආයතනයේ සමහර පිරිස් රටේ පිරිස් ලෝක පුද්ගලයෝදිහා බලනකොට පුද්ගල හැසිරීම් නිසා කරන වැඩනිසා බනිින්ඩමයි හිතෙන්නේ. හැබැයි බනිින්ඩම ඕන තැන නොබැන ඉන්නවන. ගහන්ඩමෝන පුංචි දරුව අහන්නෙම නෑ කියන දේව. අම්මට ඉති නිතරම ගහණ්ඩමයි වෙන්. සමහර චරිතදිහා බැලුව හම අපිට හම්බෙන පුද්ගලයෝ ගත්තහම සමහරුන්ගේ මේ පුද්ගල ස්වභාවේ තමයි පෘථක්ජන හිතේ ස්වභාවේ තමයි ආවේගයත් එක්ක මට මොනවුනක් කමන්නෑ ගහන්ඩමයි හිතෙන්. හැබැයි ගහන්ඩ මෝනතන නොගහ ඉන්නවන. ඉවසන්ඩ පුළුවන්. එම් දවේසය පඒ හිත තුළ උපදන්න නැතිවන්න අපි හිතහදාගන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන තියෙනවා ඒ බැරිම තැනත් ඉවසන්න ගහන්ඩ මෝන හැබැයි නොගහයින්න බනිින්ඩ මෝන හැබැයි නොබැනන්න අපි එහෙම නෑනේ මට එකක් කියෙනකුට මම දෙකක් කියල ඉවරයි යන්න එත්තහෙම හෙම කිව්වද මම දෙකක් කතා කරන්නන් කෙලයන් හැබැයි දෙකන වැඩිය කතා කරනු. ගහ ගැනීමකින් ඉවරවෙන් දේස සමහරනාට වලඩ ඔයාපට තොරතුරු අහනකොට බලනකොට සමහර මාධ්‍යවේදීන් පවා මෙ මයික හෝනේ අරගන සමහර චරිතලඟට යනවන්. ගිහිල්ලා ඒ අය විසින්ම ඒ පුද්ගල දේශය උපද වනවා කොහොම දුපදවන්නේ සර් මැතිතුමන මහත්මයානෙනි මේ ඔබතුමාට අහවලා මෙහෙම කියලා තියෙනවන්. එතකුට කිපෙන ස්ොභාවේ ඇති යමකොත කරන්නේ. ඒ කිපෙන ස්වභභාවයෙන් බනිින්ඩ පොටන්ගන්න පහර දෙනවා. හැබැයි ඔලුවක් තියෙන. ඔළුවේ තුළ මොලයක්ක් තියනවයි මොලේෙන් බුද්ධිමත්ව උගත්ව තේරුම්ගණ්ඩ පුළුවන්ගයි මොත කරන්න. ඔබතුමාට මෙහම කියලා තියනවා මොකක් හරි කියන්නඩ තියනවද කිය හනකොට කියනවා එහෙම කියලා තියෙනවාද. මට ඇහිලන නෑ මං අහලවල්ල උත්තරයක් දෙන්නේ. ආම්බලන් බනිින්ඩ බෝනතන නොබැ ඉන්නවා. ගහන්ඩ මෝනතන නොගහන්න. ඉවසලා ඉවසලා බැරිමතැන ආං්‍යතනත් ඉවසනු. අපිට ඇහෙන් ඕනත් නෑ අපට දකිින් ඩෝනක් නෑ ළඟපහත කෙනෙක් ඇවිල්ල කිව්වනන් ඇති ඔයාට මෙහෙම කිව්වන කිව්වනන් ඇති. අපේ කිපෙන ස්වභභාවේ වැඩි මෙ පුද්ගල ස්ොභාව සසරෙන් ගේන හැටි ඕ නවත්තන්ඩ අපි විසිම් අපේ හිත විනිවිත බලලා දැනගණ්ඩෝන සතිපට්ටානේ උගන්නන් ඒකන ැන් කලින් කියපු රාගින්න නං රාගචිත්තංවා රාගචිත්තංචි පජානාති මගේ හිතේ ඉපදුනේ රාග හිතක් කියල දැනගන්න වීත රාගංවා චිත්තං වීත රාගන් චිත්තංචි පජානාති මගේ හිතේ ඉපදුනේ වීත රාගි රාගයෙන් ඉවත් වූ හිතක් ඒකත් තේරුන්ගන්න දේසයත් එහෙමයි සදෝසංවා චිත්තං සදෝසන් චිත්තංචි පජානාති දදේශ සහිත සිතක් මටමැෑන් ඉපදිලාතියෙන් දේස උපදිනකුට තේරුම්ගන්න වීත දෝසංවා චිත්තං වීත දෝසන් චිත්තංචි පජානාති දැම් මංලඟ තියෙන්න වීත දෝසය එකන මෛත්‍රිය සතිපට්ටානය ජීවත් නොත් සිහය පිහිටුවගෙන ජීවත්වනොත් අනවශ්‍යරාග උපදින්නෙත් නෑ අනවශ්‍ය දවේශ උපදින්නෙත් න. ඇැබැයි සතිපට්ටානේ සතියකට මාසකට සැරයක් තියෙන භහවනාපන්තිය දිවිතරක් මතක් වුුණොත් ඒ සතිපට්ටානෙන් වැඩක් නෑ. සතිපට්ටානය කියල කියන්නේ නිතර සිහි අයි නුවනයි තියෙනවනං පවසිද්ධ වෙන්නේ. ීවත්වනකොට සිහිියයි නුවනයි දෙක ජීවිතයේ තිබ්බොත් පවසිද්ධ වෙන්නේ. අකුසල් සිද්ධ වෙන්නේ. තුංගනියග තමයි මෝහක්ගි මෝහගින්න. මෝහ ගින්න කියල කියන්නේ. මෝඩකම අවිද්‍යාව නොදන්නකම මුලාව මෙ හැම දේකිම කියන්නේ මෝහ සිතේ ස්වභාවේ. මෝහට බරවුණම මෙ අයට ධර්මය වැඩක් නෑ මෝහම් බරවුණම ගොල්ලො කරමය විශ්වාස කරන්න. දැන්නම් මේ මුළු ලංකාවෙම තියන ස්වභහමයක් තමයි හැම දේම හොය හොයා යනෝ. වැඩියම හොයන්නමොනුවද බෞද්ධයන් විසින් හැම වෙලේම හොයාගෙන යනවා ස්වාමින් වහන්සේලා කරනදේ හරිද වැරදිද පංකමක් කළහමේ පින්කමේතියන ගුණාගුණ දොස්. විවේචනය කරන දැන්නම් ඉතාම වැඩි මොකද දැ දුරකතනයක් තියන ඔය දුරකතනය ඔබන්න පුළුවන් ඉති තමන්ට කැමති කැමති විදිට ඔබෝබා පල කරනවා මේක මෝහය ද මට පින්කමක් කරන්න බැරිනම් අනිත් අය කරපු පංකමේ දෝසයක් තිබ්බක් දෝසයක් තියෙන බව හැබෑ හැබැයි දෝසය නෙවෙයි ගන්ඩෝන මම ගණ්ඩෝන ඒ පින්කමේතියෙන්න අනුමෝදංවීමේ තැන. අනේ මට කරගණ්ඩ බැරිවුුණා. දැමට අවුරුදු හැටයි අනේ කටින පින්කමක් එඒ එකලාානෙ. මට තාම කරගණ්ඩ බැරිවුුණා. හාමුදුර වඩම්මල ඒ අයි නං අවුරුද්ධකට සැරයක් බණ කියනවා. අනේ මට බැරිවුුණානි කමක්නෑ මම සතුටු වෙනවා. සහරැත්වයිව පින්කම් ගැන කතා කරණන්නේ බොහම ස්‍රදධාවවින්. ලස්සනයි හොඳට සරසලා තිබුණා අපිට දැක්කහම පින් කරන්න හිත ඇති වෙනවා හිත නැමෙනවා. හැබැයි මෝහයේ තිබ්බොත් අඩ්ඩු පහඩුමයි. අඩු පහඩුම මෝහ ස්වභාවේ මිත්‍යා දුෘෂ්ටික අන්තගාමී පුද්ගලය බවට පත්ක. බනහඩ කැමති නෑ විවේච්චනයමයි දන්දෙන්ඩ කැමැතින එවගෙන කර්මයේ ධර්මය විපාකයේ විශ්වාස කරන්න භහාවනාවක් වඩනකුටා නෝ භාවනා කරල කෞුද නිවන් දැක්කේ. සිල්ලරගන කෞුද නිවන් දැක්කේ. ප්‍රශ්න කරනව තර්ග කරනවා මිසක එක් කරල බලන්නනෑ. මෝහ පුද්ගල ස්වභාවේ. එනිසා මෝහගින්නෙෙන් දැවුණොත් මෝහගින්නෙන් දැවෙන පුද්ගලයා බුදුදහ මේ පටන් උගන්නන කිසි දෙයක් ගැන තැකීමක් හෝ විශ්වාස කිරීමක් නෑ. බනපදයක් වත්තහන්. දැම් මේ ළඟදී අපේ ස්ථානයට අම්ම කෙනෙක්කාවා මේ අම්ම කියීන ඇවිල්ලා හාමුදුරණේ මම් මේ ස්වාමින් වහන්සේලා මගේ මහත්තවයාගේ උපන්දිනය ප්‍රමාණයටම වඩම් වනු. හැබැයි මහත්වයා දන්නේ නෑ මඟ යයි ධර්ම දේශනාවක් අහනකොටම තරහෙන් දොර වහගෙන යනව කාම්බරයට. දානයක් දෙමු කියලා කතා වෙනකුට මෝවා කරන්න සල්ලි කොහෙද සල්ලි විනාස කරන්න එපා. හැබැයි හාමුදුරණේ කවුරුහරි මොනොහරි ඉල්ලගෙනාවක් දෙන්ඩ දෙපාරක් හිතන්නෙත් නෑ වං එහෝ දැන්ඒ දෙනකොටට දෙන්නේ මේ පරිත්‍යයාගේ දානේ නැවතපට කුසල විපාකයක් පිනක් තියනව කියලා විශ්වාස කරගන දෙන්නේ අනේ නෑ හාමුදුරට දෙන්ඩ ඕන හින්ද නැත්තං අහවල් තැනට ගියහම මේ අය මෙහෙමයි සැලැකුවේ කියලා අවනම්බුවෙන් බේරෙන්. ෝහයට පත්වනාමයම. විවාහ ජීවිතය අවුරුදු හතලිස් එකක් ගියා මම කොච්චර දන්දුන්නත් මම චෛත්‍යය දෙකක් හැදවා දන්දීලතිනව මගේ හිසේගෙස්ගානට මාසිකවද හාමුදුරු ඉල්ලන්නෙ මොනොවද ස්වාමින් වහන්සෙලාගේ මේ රෝගාබා දැතුනාම ඇස්වලට කාචාරන්දීල තියනවා දව කාශයක් කරගන හාමුදුරුවන්ට පූජා කරන්න ගෙදරී යන්්ඩ විදිහක් නෑ මේ අම්ම කියන්න මං ඇවේමකොදද. මම මේ කාශයක් කරගන හාමුදුරුවන්ට පූජා කරන්නට යනව කියලා දැනගත්තොත් මට මහත්තයකින් විසුමක් නෑ. බරන්න කොච්චර සල්ලි තිබුණත් පින්කරන්න හිතෙනෑ. මෝහයෙන් වැහුණහම ඒ පුද්ගලයන්ට හිතෙන්නේ කනය බොනඒක හම්බ කරන එක තමයි ජීවිතය. පලවෙනි හාටටක් එක එනකුට තමයි මතක් වෙන්නේ අනේ අපිත් මැරෙනවනේ එතකොට බුදුගුණා හිතනවා බෝධි පූජා පවත්වනවා අනේ මං මැරෙයිද මං මැරුණොත් මේ පොත පොතාට මේ ඉඩම පුතාට මේක දුවට වෙන්කරනෝ. හැබැයි ආපහු සුවවෙලා ගෙදරට ආවහම ඒ තාත්තා ඒ තාත්තම තමයි ඒ අම්ම ඒ අම්මම තමයි වෙනස් කරඩ බෑ මෝඩ ගති අවිද්‍යාව මුලාව නොදන්නකමින් වැහිලා. නිසා මේ මැරණමොහොතේ අතහරිනයක නෙවෙයි ජීවිතයේ පුරාම හිතන්්ඩෝන මට මොන වෙලාවේ මේවා අතහරින්ඩ වෙයිද දන්න. දර්මයට එකක හිතක් හදාගන්න කරමේ අපේක් සාවෙෙන්ම ඉන්න. හැමවෙලාවකම මට ඉදිරිී ගැන මට තීරණය කරන්න බෑ. මෝහෙෙන් වෙච්ච මිනිස් සුහෙමනෑ බොහෝ බලාපොරොත්තුූ අනාගත සිහින රාසියක් එක්ක ලෝක ජීවත් වෙනවා එක මොහොතක හරියේ හීන බිදුනොත් අප්‍රමාණ වියරුවකට වැටිච්ච ජීවිතේම පොලෝඩම සමතලා වෙච්ච පුද්ගලය බවට පත්වෙන. මහා දැවන්ත පතාකෝ වගේ හිටපු අය විසිම දෙයක් විශ්වාස නොකොට ආගම දහම ගැන රෙදිිකෑල්ලෙන් පමණක් ඇඳුමෙන් පමණක් හිතපු සමහරය දැවන්ත කඩා වැටීංවලට පත්වනහම ආබහු නැගී හිටින්ද බෑ. එයි ආගම දහමට එකතුඩේ ඇඳුමෙන් විතරයි. ඉස්සරහ ඉඳගෙන හිටිය විතරයි. මෝහ ගින්නෙන් දැවනාාම එයට යහා අවබෝධය ගැන විශ්වාසයක් නෑ අවබෝධයක් ඇත්තත් නෑ. එ හින්දා මෝහගින්න තියාගණ්ඩ එපා. සමහර වෙලාවට තියෙනවා ආධ්‍යාත්මික සුවයෙන් ලෙඩසනීප කරනවා. දැ මේ ලෝකේ ආධ්‍යාත්මික සුවෙන් ඉහලටම ගිය කවුද බුදුහාමුදුරු ආධ්‍යහාත්මික සුවයේ මෙ තුන් ලෝක ධාතුවෙන්ම ඉහලට ගිය්පු බුදුහාමුදුරුවන්ට හිස කැක්කුමක් ඇඩුනාා බුදු වෙලාවත් නවත් අඩ බෑ පිටකොන්ද කැක්කුමක් තිබුණ සම්මා සම්බුද්ධ වෙලාවත් නවත් අඩ බ හැබැයි ආධ්‍යාත්මක සුවයේ බුදුහාම්දුරන්ට සමකරන්න කෙනෙක් ඇත්තෙත් නෑ එහෙන ගො අනිත් අයට මේ ආධ්‍යාත්මක සුවයෙන් එහෙම කරන්න පුළුවන්ද මංකිකයි දරමයට එකඟ හිතක් හදාගන කරම අපේක්සාවින් ඉන්වෙන. සමහර දෙවිවරු පවාඉන්නවා මම මාගේ දේවයන් වහන්සේට මේ ලෝකයේ කළ නොහැක්ක් නොමැත මන්දැන් ඔබට ඔබේ දුරකතනයේ චාජ් කර පෙන්ුවන්නා මේ මහා සෙනගක් මැද මෝහෙෙන් වැහච්ච මිත්‍යා දුෘ්ටික මිනිස්සු නොකද කරන්නේ මේ දුරකතනය චාජ් කරන දුරකතනයට රී ලෝඩ් දානවා අන්ස භාග ඇවිදිින්ඩ බැරි රෝගීන් අත තිබ්බම නැගිටලා යනෝ. මේක ඇත්තනම් සතතිය නම් මන්ගේ දේවයන් වහන්සේලාගේ ආරාධනයක් කරනවා යෝජනාවක් කරනවා. අනේ මේ වර්තමානේ රජයත් මහා අපහසුතාවයට පත්වෙලා ඉන්න වෙලාවේ යඩ නොරොච්චෝල් ගිහිල්ල ඒ චාජ් කරණ්ඩයේ බැටරිය එමනැත්තං සනීප කරනවයි කියනාය මේ මහයි ස්පිරිතාලට ගියහම පිළිකාරෝහලේ මේ මල්වගේ පුංචිචරූ පුදු මාකාර දුකක් විඳින්නේ. හෝල එකකට ටිකක්ගෙන්න්නගෙන යන් දෙපා. යන්ඩ පිලිකාරෝහලට. ජනෙල් හොස්පිටල් එකේ විනාඩි පහෙම් පහට අක් කඩාගන කකුල් කඩාගන ඔලු පැලිල මැහුංගහන ස්වභාවයට එනවා. අනේ අතතියල සනීප කරන්න. එහෙම කරන්න න්නේෙ නෑ. කරන්න බෑ මොකක්ද හේතුව මෝහෙෙන් වැහුණහම තවත් මෝහ මිනිස්සුම තමයි එකතුවෙන් එකාත්්‍යවාහන් ඒ වගේ කුරුල්ලො කියනවානි මිත්‍යා දදුෂ්ටිකං කරනයි මිත්‍යා දුෂ්ටිකොත්ක එකතුේ නවා සසර පින්තියනයි තමයි සම්මාධිට්ටික ලුවනක් ඇතිව සම්මාධදිිට්ටික පිරිසක් එක්ක සත්පුරුසව එකතුෙන් මෝහේ සවභාවේ කොච්චරද කියෙනවනම් හාමුදුරුව දියසිෙන් වෙලා. ඉතින් හාමුදුරුවන්ගේ ඒ දියසිෙන් හාමුදුරුව ගැන කතා කළාට සාලාව පිරෙන්ඩි හිටපු මේ මිනිස්සු කොච්චර මෝටද. ඒ හැසිරීම සාමාන්‍ය පුතක්ජන භික්ෂුවකටවක් ගැලපෙන්න්නේ. මෝහෙෙන් වැහිලා සබ්බ දුක්ක නිස්සරණ නිබ්බාන සච්චි කරනත්තාය කියලා පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා මෙන්න සිංහාසනය ඔටුණු පලදිනවා. අපේ මිනිස්සු ඉතිපිසෝ භගවා කියල බුදුගුණ කියන්න ඉති මෝහේනෙවෙයිද. සාධකාර දෙනවා එහ මිනිස්සුන්ට මංහිතන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුරු සේවේ පැෑ විසිහතර මරම් බණකිව්වත් වැඩන්න හැදෙන හදන්ඩක් බැ එනිසා මෝහයෙන් ඉවත්විය යුතුමයි ඉළඟ ගින්න තමයි ආහුනෙයි අග්ග. ආහුනෙයි අග්ග කියල කියන්නේ ආහුනේය ගුණේතියන හාමුදුරුවන්ටයි දෙම උපියන්ටයි. සුපටිපන්න ගාතාව කියනකුට ගාතාව සඳහන්ගෙන ආහුනෙයෝ පාහුනෙයෝ දක්කින යෝ දි වසේ. එතුවට යම් කෙනෙක්ට අම්මතාහත්තට මහන බමුණන්ට සලක ගණ්ඩ බැරිවුනාා කියලා හිතේ උපදින වේදනාව තමයි ආහුනෙ අග්ග. මට අම්මට සලක ගණ්ඩ බැරි වුුණා අනේ මට තාත්තට සල්ක ගණ්ඩ බැරි වුුණා ඒ හිතේ උපදින ගින්න තමයි ආහුනයියක් මේ ලෝක කිසිම අම්ම කෙනෙක්ට කියන්න විදිහක් නෑ මට දරුව තුන් දෙනයි දරුව තුන්දනගෙන් ලොකුදුවට කිරිදුන්න අඩුවෙන් පොඩි පුතාට කිරි වැඩියෙන් දුන්නා එහෙම කියන්න බ ති එෙම දෙමවූපියෝවිඉදිරයේ දරුවෙක්ට හිතුනොත් අනේ මට මගේ අම්මට සලකගන්ඩ බැරිවුනානි කියලා දරුවටිකක් අවාසනාවන්ත. හාමුදුරුවන්ට සලකගන්න බැරිුණ ඇපවඋපස්ථාන කරගණ්ඩ බැරවුනා කියල හිතුනොත් ඒ හිත බොහොම දුක් බරයි. ගහපතක්ගි ගහප දෙ ගැන ගෘහපතිගින්න ස්වාමයා බිරිඳට බිරිඳ ස්වාමියයාට අවනත නොවීම ොත් ඇතිවෙන ගින්න මේ බනාහනයට අලුතෙන් කියන්නට ඕන්න මහත්තයාට එකඟ නොවන බිරිඳක් වනොත් බිරිඳට එකඟ නොවන සාමිපුරුසේක් වුනොත් ඒ ගෙවල්වල උපදින ගින්න අය ලාවා කඳුවලවත් නෑ ගිනි කඳුවලවත් න ඒ තරම් බරපතල කාටවත් ගින්න නොදැවන්ඩනම් එකම උදාහරණය තමයි නකුල මාතා නකුල පිතාවගේ ජීවත්තෙන්. නකු අම්ම බුදුහාමුදුරල්ලඟට ගිහින් කියනවා බුදුහාමුදුරණ සංසාරි පුරාමන් පතන්නේ මේ නකුල අම්මව නකුල අම්මගෙනව සංසාර පුරාවටම පතන්නේ මේ නකුල තාත්තව. බනහනායගෙන් මං විවෘර්ත වැැහවෝත් ඔබත් ඔය ලබබ ස්වාමිය ඔබත්තුවය ලබපු බිරිද සංසාර පුරාවටම හම්බවෙන්ඩ කියලා පාර්තනා කරනවද. එහෙම පුළුවන්නන් ගෘහපතිගින්නේක් නොදැවෙනයි. දක්කිිනෙයි අක්ගි කියල කියනෙ දං නොදීම නිසා හිතේ ඇති වෙනවේදනාව. මහන බමරන්ට වැඩිහිටියන්ට දුගීමගේ යාචකාදීන්ට සලක ගණ්ඩ බැරිවුනාා කියලා හිතේ උපදින ගින්න තමයි දක්කිිනයක්ගි. අන්තිමේක තමයි කට්ටක්ගි. ලිපේ දරනිසා උපදින ගිනිි. එගැනබං හොඳින් පැහැදිලි කලා මේ ඇත් හොඳින් ඇහවා ලිපේ ගිනි ඇරන්ඩ මේ කතා කරපු ගිනි හයම නොපෙනෙන හිතේ උපදින ගිනි ඒ ගින්නෙන් නිවී සැනසන්ඩ පුළුවන් දර්ම ආසිරුවාදය දරම සැනසීම ලබන වැඩිහිටි මෞපියවරුන්ට අග්ගි සූත්‍ර ධරමය උතුම් දරම අවස දෙයක් වේවා. තරුණ බරපුරට ලාබාලපුංචි දරුවන්ට මේ අග්ගි සූත්‍රය ධරමානු ශසනය උතුම් දරම පාරමිතාවක්ම වේවායි ආසිරුවාද කරනවා ප්‍රාර්ථනා කරනෝ. ධර්මදේශනාවේ දායකත්වයන් සේපත්කිරීමට අවසරයි වයංගොඩ කෝලවත්ත, මුවන මාවත තිස් තුනෙන් එක නිවසේ පදිංචි Kපී ස්ොමාවතය මහත්මය ධර්මදේශනාවටයෙක් වෙනවා විශ්්‍රාමලත් විදවල්පතිගේ සුභසිංහ ස්වාමයාට පින් අනුමෝදන් කිරීම එතුමාව සිහිපත් කිරීම වේවල්දනිය පහළගම Kපී සීලවතය සොහහිරිය සිහිපත් කර පින් අනුමෝදැන් කිරීම දෙ පර්ශවය මේ පරණව ගිය සලූම ඥාතීන්ට පින් අනුමෝදැන් කිරීමේ අරම නඇතිව ර්ම දශනාාවේදායකත්වය ගෙන කටයුතු කරන්නේ වයංගොඩ කෝලවත්ත පළමුුවනමාවත තිස්තුනෙන් එක නිවසේ පදිංචි කේපී සෝමාවතය හත්මිය ප්‍රධහන පිරිස. මීට වසර තුනකට පෙර අභහව ප්‍රාප්ත වූ Sජ කුලරත්න පියාණන් සසිහිපත්කර පින් අනු මෝදැන් කිරීම ආච්චියම්මලා සීියලා ප්‍රධාන පවුලටහසම්බන්ධ සියලූම දෙනාට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ස්ෝමා කුලරත්න මෑණියන්ට නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීම දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකි රක්ෂා කටයුතු සියල්ල සපලවේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා, කුරුණෑගල ගොපල්ලව කදුුරුගහ මඩිත්ත සෙනරත් උයනෙහි පදිංචි ප්‍රියදර්ශනී කුලරත්න මෙෙනෙවිය ප්‍රධාන පවුලේ සිරු දෙනාවිසිෙන්. ගෞරවනීය දේශකයණන් වහන්සේට නිර්වාණාවවබෝධය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඒ වගේම මේ පරොව න්නටේදුම් නිමලාවති මංචනායක මෑණියන් සිහිපත් කර පින් අනුමෝදැන් කිරීම එතුමියගේ භවගාමී දිවිය වාසනාවන්තවේවායි ප්‍රාර්ථනා කිරීම ටීදටී විජෙස්සුන්දර පියාණන් සිහිපත් කර පින්න්න අනුමෝදන් කිරීම සෝමසරී කොළරත්න මහත්මාට පින් අනු මෝදැන් කිරීම. පර්ශවයමිය පරලව ගිය සියලූම ඥාතයෙන් සිහිපත් කර පෙන්ඩනුමෝදැන් කිරීමත් සුජීවත්ව සිටින සිලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය පතා ධර්මදේශනාව ේ දායකත්වයට එක් වෙනවා. ලෝලුවා ගොඩ මදුරුපිටිය පදිංචි ලලිතා විජෙස් සුන්ර්මහත්මිය ප්‍රධාන පිරිස. එ ඒ මිත්‍රපාල පාණන්ගේ අස්සු දෙවැනිී ජන්මදිනය විසි දෙවැනිදිනට ද තිබෙනවා එතුමාට නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම ඒවාගේම ක ඒ ලිලියන් සඳලතා මෑණියන්ට ඉක්මන සුව ප්‍රාර්ථනා කිරීම එතුම මේ තරමකසනය පෙන් පසවන්නේ එතුමියයට නිදුක් නිරෝගී සවයාපී ප්‍රාර්ථනා කරනවා එනුරේ චන්දීපනය හරිමුතු ගොඩ දියනිය ඒවාගේම පුතු භහනු භාෂිත්ත හරිමුතුගොඩ මේ අයිගේ අධ්‍යාපන කටයුතු සියල්ල සපලවේවා කියන ප්‍රාර්ථනාව ස්වාමියයා ජයන්ත හිරිමුතු ගොඩ මහතාට නික් නිරෝගී සුවය චරජීවනය ඒ වගේම පවුලේ සීරු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ධර්මශත්‍රවනය කළ ඔබට මෙන්ම ලෝකවා සි සියලු දෙනාට උතුම් වූ නිර්වාණාව බෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ධර්මදේශනාවේ දායකත්වය ගෙනට යතු කරනවා පෝද්දල පෝද්දල හන්දිය හාරසිය තිස් නමේ H නිවසේ පදිංචි එඒදීපිකා දිසාමාලී මහත්මිය ප්‍රධාන පිරිස. මියගිය සියලූම ඥාතයන්ට පින් අනුමෝධන් කිරීමත් සුජීවත්ව සිටින සිලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය පතා ධර්මදේශනාව ේ දායකත්වයට එෙක් වන්නේ. බෙලියත්ත අම්බල විධානපතිරණමාවත දයසිර ණවසේ පදිංචි PH. දයස්වයන මහත්මා පිරිස් සප්පුෝ පියාණන් සෙහිපත් කර පින් අනුමෝධන් කිරීම ජන් ඕනනා බේ සිරිවර්ධනමෑනියන්ට පින් අනුමෝධන් කිරීම PH සුනිල් පුතනුවන්. සිරිසේන සුහොයුරු. ඒවගේම ප්‍රවිද හමුදාවේ සිලු දෙනාට මේ පරලව ගියායට පෙන් අනමෝදැන් කිරීමත් සුජීවත්ව සිටින පවල් වලට සහ සම්බන්ධ. සිලූමදිනාට නික්න රෝගී සුවය චරජීවනය පතා ධර්මදේශනාවේ දායකත්වයට එෙක් වන්නේ බෙලියත් අම්බල විධාන පතිරණ මාවත දයසිර නිවසේ පදිංචි PH දයසේන මහතා විසින්. මේ මස්ස විසිවෙනි දින අදදින ජන්මදිනය යෙදෙන මාස දෙකට පෙර වෝ වූ. ඇසුමති සරධ කුමාරී බණ්ඩාර මහත්මියයට පින් අනුමෝදන් කිරීම සිහිපත් කිරීම නැවත කිසිදු භවයක අකල් මරණයකට ගොදුරු නොවේවා කියන ප්‍රාර්ථනාව මෙ පින් බෙලෙන් බවගමන සුවපත්වේවා කියන ප්‍රාර්ථනාව බණ්ඩාරගම කම්බුරු ගොඩ විසූ පණ්ඩිත සූභ හේරත් පියාණන්ට ඒවගේම ඇලිස් හේරත් මවගේ බවගමන සුවපත්වේවා කියන උදාර ප්‍රාර්ථනාව දීගල්ලගේ බේබි නෝනා උපාසිකා මාතාව හේරත් අබේසිංහ බණ්ධාර පවුල්වල නැසීගිය පින් කැමති නෑහිතවතුන්ට මේ පින්බෙලෙන් බවගමන සුවපත්වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව. ධර්මදේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරනවා. කඹුරු ගොඩ බණ්ඩාර්ගම හේරත් පවුලේ සිලු දෙනා විසින්. සිය මෑණියන්ගේ අනුවනි ජන්මදිනය නිමත්තෙන් ධර්මදේශනාවේ දායකත්වයට එක්කෙනවා මෙෙලෙස. මේගේ උ පන්දිනෙක් දාශනම සසිඇතිස් දෙකේ නොෑම්බර් මේදොලොස් ිදින එතුමියට දිගාසිරිපතා දීර්ගාවිශපතා ඇතුමියගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථකවේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම මිය ගිය සිල්ු ඥාතයන්ට පින්ං අනුමෝදන් කිරීමත් මෙ අයගේ බලාපොරොත්තුවක් ආදරනිය මෑනියන් ලෝරාඩයස්කුණවර්ධන මැතිනයට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම මිය ගිය ඥාතයෙන් වන ඩස් රණසිංහ විනිී ඩස්ගුණවර්ධන ලලිතා චන්ද්‍රා පෙරේර මෙ අයට පින් අනුමෝදන් කිරීම එමෙන්ම පවුල්වලට සහ සම්බන්ධ මිය පරලව ගිය. සියලූම ඥාතයෙන් සිහිපත් කරපින් අනුමෝදැන් කිරීමත්. සුජීවත්වසිටින සිලු දෙනාට නිදොක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වටෙක් වෙනවා. නොරේලිය දිස්ට්‍රික්් මහරෝහලේ විශේෂ ශ්‍රේණයේ හෙද නිලධහරණේ. ලන්ති රණ සිහ මැතිනිය ඒ වගේම නැගනය ශෙරන් රණසිංහ මැතිනිය ඒවාගේ මිනිපිරියන් නිලනී ජයසිංහ, මායා ගුණවර්ධන සහ, ඔමල්ලයා ගුණවර්ධන ප්‍රදහන පවුලට සහ සම්බන්ධ සේලුම දෙනා. මීට වසර අටකට පෙරමිය ගිය කහටපිටියගේ අජිත්තා ප්‍රියංගනී දියනිය බිරිඳ මෑණියන්. මීට මා සහයකට පෙරමිය ගිය කහට පිටියගේ කරුණාරත්නය ස්වාමියයා, මාමන්ඩිය සයා, සෝමා ජයිසිංහ මහත්මියගේ මිය ගිය දෙමවපියන්, සරත් පෙරේරා මහතාගේමිය ගිය දෙමවුපියන්, නිලන්ති පතිරණ මහත්මියගේ මිය ගිය දෙමවපියන් ඇතුළව පවුලේ නමින් මිය ගිය සංසාරගත, සියලූම ඥාතයන්ට මෙම ධර්මදේශනාවට සවන්ඳවන් පින්වතුන්ට ධර්මදේශනාව සිදු කළ පූජනීය වැලිමඩ සාර්ධස්වාමීන් වහන්සේට ඉතා ඉක්මන් භවයක සසර කෙළවර කොට උතුන් වෝ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මෙ පින්කම, හේතු උපනිශ්්‍රේවේවා කියන උදාර ප්‍රාර්ථනා ඇතිව ධර්ම දේශනාාවේදායකත්වේ ගෙන කටයුතු කරනවා පාදොක්ක හල්පේ දෙසිය හැටනවය ඒ ලිපිනේ පදිංචි සරත්පෙරේරා සෝමාජෑසිංහ, වර්ලත් ගණකාධිකාරී අයර්ලන්තය වෙසෙන වාසනාපෙරේරා නීතික් ඥ්‍යාමාලිපෙරේරා සහ විගණන නිලධහරී තිලින පෙරේරා මහතා ප්‍රධාන පවුලේ සිරු දෙෙන. මේරි නෝනා මෞත්තුමියයටත් Kඒ බ්‍රහම් පියතුමාටත් K.ඒ. වින්සන් Kේඒ ජෝකින් සිං්ඥෝ Kේ ඒ ගුණසේකර දෙ දහස් දහන මේේ මාර්තමාසයේ දහට වෙනිදින අභහව ප්‍රාප්ත වූ ජෝතිර්වේදී ගුප්ත විද්‍යාදර Kේ කන් අංගර යන සුහොයුරන්ටත් අජිත් උදය කුමාරකන් අඟර සහ කමල් නිශාන්ත කන්න අංගර මීට මාසද්ධකකට පෙර අභව ප්‍රාප්ත වනේ මේ පුතනුවන්ට. ඒ වගේම රෝගාතරව සිටින සිර කුමාර කන්නංගර යනයට ඉක් මන සුවයත් මේ පරලවගිය සිරු දෙනාට නිර්වාණ සුවයත් ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයට එක් වෙනවා. අංක එක සය දාහතෙන් දෙක මාබිම හහි අන්තුඩුව ලිපිනේ පදිංචි කේ ඒල් කන්නංගර මැතිණිය, ඒ වගේම සංසාර්ගත සීලූම ඥාතයීන්ට පින් අනුමෝදැන් කිරීම තු මේ ගේ බලාපොරොත්ව පවුල්වලට සහ සම්බන්ධ සිරු දෙනාට නිදුක් නිරෝගී සුවය. ්‍රාර්තනා කරීම එතුමියගේ බලාපොරොත්තුවක් මේ මාසේ දා හතරවෙනදින උපන්දිනය සැමරු එතුමටත් අපි නිදුක් නිරෝගී සුවය චරජීවනය ප්‍රාර්ථනා කර සිටිනවා. මීළඟට මයිතාම ගෞරවෙන් ආරාධනා කරනවා ගෞරවනය ස්වාමින් වහන්සේට පු්්‍ය අනුමෝදනාව සඳහා. ගුණගරුක පින්වතුනි ඉතාමක්ම ගෞරුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයහි ප්‍රචාරය කරෙන යකත්ව ධර්ම දේශනාවට දායගත්වය දැරු වැඩිහිටි මෞපියන් නෝනා මහත්තරු හැම දෙනාටමත් ජන්මදිනෙ සෙහිපත් කරන පින්න තුල්ල හැම දෙනාටමත් අභහාවේට පත් මෞපිය වර්ග පරම්පරාවේ මියගිය සීලු ඥාතීන්ටත් මෙතෙක්වේලා ධර්මශ්‍රවනය කළ වැඩිහිටි රත්තරන් දෙ මවපියෝ තරුණ ඇත්තො ලාබාල පුංචි දරුව හැමෝටමත් විසේසයම්ම ධර්ම දේශනා දායකත්වය දරු පින්න තුල්ලා හැම දෙනාටම උතුම්මූ දරමානු සාාසනය මෙලොව සැනස පරලොව සැනසී කෙළවර අමහමහා නිවනිින් සැනසීම පිණිස උතුම්මූ දරම පාරමිතාවක්ම වේවායි එක හිතිම්ම හදවතිම්ම පාර්ථනා කරනවා. ආකාසට්ටා්චබුම්මටට. දේවානාග මhíදදිിका pഞන්थ அනුമෝതിवा ചරਖතුुසාසන ചරරਖතුुදේசන ചරරਖ තුुම පරത ධර්මදේශනය පැවැත්වූ ගෞරවනය දේශකයණන් වහන්සේ දොම්පේ ත්‍රී කල්ලයාන ධර්මාශ්්‍රමවාසේ ශාස්ත්‍රපති රාජකයේ පණ්ඩිත පූජ්්‍යපාද වැලිමඩ සාරධ ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු. සාධූ, සාධෝ සාධූ, මේ වැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමතිනම්. ඔබට පිළිවන්න අපිට කතා කරන්න අපේ දුරකත නාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනවයයි හැත්ත එකයි හතලිහ. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවය ස්වදේශය සේවේ. යෝටියුග්නාලිකා වොස්ෙත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක්වේලා ධර්මශ්්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.